සමිඳුර ප්‍රශංසා තවත් ලස්සන සඳු දවසක ආරම්භය ඉතින් ප්‍රථමයෙන්ම ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න ඕනේ උන්වහන්ස අපිට දුන්නා වූ කරුණාව නිසා දවස නැකිරෙන්න නේද ඒ වගේම මේ දවසේ උන්වහන්සේ ඔබගේ දේවදාසය හරහා ඔබට කතා කරා ඔබේ ජීවිතේ පෙන්වුවා ඔබගේ ජීවිතයේ තිබෙනා වූ වචනයට පටහැනි දේවල් පෙන්වුවා ඒ වගේ වචනය තුල ඔබට ලැබෙන දන ආශිර්වාද පෙන්වුවා ඒ නිසා ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න ප්‍රශංසා කරන්න හොඳයි අදවසේ අපි ස්වාමීන්ගේ හදවත නිබිකම් කරන්නට යනවා කොහොමද පෙරලගමු සුද්ධෝ බයිබලය මාක්තුමාගේ සුවිශේෂය 10 වෙනි පරිච්ඡේදය ඔබ කියවලා බලන්න අද ස්වාමීන් වහන්සේ ඉතාමත් මනහර ඒ වගේම අර්ථවත් දෙයක් අද අපිට කතා කරන්නට යනවා ඒකේ 50 වෙනි වගන්තිය ළඟ මම නතර වෙනවා එතන කියනවා බලන්න ඔහු තමගේ සලුව ඉවත දමා පැනනැගී යේසුස් වහන්සේ ළඟට ආයේය. ඔබ දන්නවා යේසුස් වහන්සේ ගෝලියෝ සමග ඇවිදගෙන යනවා විශාල සෙනගක් උන්වහන්සේ වටා පිරිවරාගෙන එනවා. ඉතින් අන්ධ හිඟන්නෙක් මාවතයිනේ ඉන්නෝ නේද? සද්ද ඇහිලා අහනවා මේ කවුද කියලා. ඒතර කියන්නේ ජීසුස් වහන්සේ කියලා. එයත් කෑ ගහලා උන්වහන්සේගේ නම කියන්න පටන් ගන්නෝ. මොකද වෙන්නේ 49 වෙනි වගන්තියේදී ඒ සද්දෙට යේසුස් වහන්සේ නැවතිලා ඔහුට අඬ ගහන්න කියලා කියනවා. හරි? අඬ ගහන්න කියලා කියද්දි ඔහු සලුව ඉවත දමා පැන නැගී ජේසුස් වහන්සේ ළඟට ආවා. දැනට කැඳෙව්වා විතරයි. සුවය දුන්නේ නැහැ. තාමත් අන්ධයි. ඉතින් තමා උඩින් දාගෙන හිටිය වස්ත්‍රය ගලවා දමා නැගිට උන්වහන්සේ ළඟට ආවා. මොකද මේකින් තේරෙන්නේ? උන්වහන්සේ මොකද්ද අපිට මේකින් කියන්න හදන්නේ? මට හාස්කම කරයින් පසු මගේ ජීවිතේ වෙනස් කරගන්නවා ස්වාමිනේ. මට නිදහසක් දුන්නෙන් පස්සේ මම සියලු දේ යහපත් කරගන්නෝ ඔබ කියන විදිහට එනවා එහෙම නෙවෙයි විශ්වාසය කියන්නේ නොදකින දේ පිළිබඳ සහතිය කියලා බයිබලේ තියෙනවා වස්ත්‍රය ගලවා දමා උන්වහන්සේ ළඟට ආවා ඈ සියල්ල උණයින් පස්සේ නෙමෙයි උන්වහන්සේව විශ්වාස කරලා ඒ දේ සිදු කරන්න පටන් ගත්තා සියල්ල උණයින් පස්සේ නෙමෙයි සියල්ල සිදු වෙන්න කලින් ජේසුස් වහන්සේව විශ්වාස කරලා තමා ඒ දේ කරන්න පටන් ගත්තා තමා ළඟ උන්වහන්සේ ළඟට යාමට නොසුදුසු ඒ හැම දෙයක්ම අතහැරියා. බණ 52 වෙනි පගන්තිය කියනවා යේසුස් වහන්සේද ඵලයන් නුඹේ ඇදහිල්ල නුඹ සුව කියලා එහුට කීසේක. ඒ වෙලේම ඔහු පෙනීම ලැබ මාර්ගයේ උන්වහන්සේ අනුව ගියේය. උන්වහන්සේගෙන් පිට නෙමෙයි. උන්වහන්සේ අනුව ගියා කියලා කියනවා. උන්වහන්සේ පසුපස ගියා කියලා කියනවා. එතන දවසේ ස්වාමීන් වහන්සේ ඔබට මට මේ අන්ද හිඟන්නව උන්වහන්සේ අපි ළඟ තියලා උන්වහන්සේ අපිට කතා කරනවා මේ බර්තවල මේ උසරහා අපේ ජීවිතවලට අපි නැගිටිමු යාචා කරමු සුවල බලධාරී වූ ජීවමාන දේවි සමිඳුනි බාර කරන මේ ලස්සන උදෑසන මේ සති ආරම්භය ඕ ස්වාමිනේ ඔබ වහන්සේගේ බලවන්ත හස්තය අප තුල තබා තිබෙනසේ ස්තුති ස්වාමිනේ මම ඔබ වහන්සේව විශ්වාස කරනවා ඒ නිසා ස්වාමිනේ ඔබ වහන්සේගේ ඒ විශ්වාසය ස්වාමිනී නොදකින දේ පිළිබඳ සාතකයක් ස්වාමිනී එදා ආබ්‍රහම්ට ඔබ වහන්සේ යම් දේශයකට යන්න කිව්වා. ඔව් ඒ දේශය දැනගෙන හිටියේ නැහැ. ඔව් දේශය දැකලා තිබ්බේ නැහැ. නමුත් ඔහු විශ්වාස කරා ස්වාමිනී. මේ ගන්නත් මේ වෙලේ ඔබ වහන්සේ අඬ ගන්නවා කියද්දි සුවේ ලැබෙන බව විශ්වාස කරමින් සුවේ ලබා ගන්නට අවශ්‍ය ඔහු ළඟ තිබිය නොයුතු අනවශ්‍ය දේ ඔව් අයින් කරලා විශ්වාසයෙන් යුතුව ආවා ස්වාමිනී. එලෙස අපේ ජීවිතේ අද අපි කරන්ට යනවා. ඔබට බාර කරනවා යේසුනි බාර ගන්න ජීමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්. 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 ජේසු වේටයි මම බද සමීර සුබ දවසක්. අපි හැමෝම දවස් නතරා මාට යලි ශ්‍රී වචනයත් එක්ක. ජේසු වේටයි.